ආයුබෝවන් නීල පබළු ටෙලිනාට්‍යයේ කුරුලු සහ අභිමන්ගේ ආදරය මැදට හදිසියේම ආව අමාය නිසා කාලයක් තිස්සේ කුරුලු අභිමන් එකතු වෙනකම් බලන් හිටිය ප්‍රේක්ෂකයෝ දැන් ඉන්නේ සතුටින් නෙමේ. ඉතින් මේ කතා රචකයා අභිමන්ගේ තාත්තා සහ අමායාගේ තාත්තා අතර කාලිකට කලින් ඇති වෙලා තිබුණු යාළුකම ගැන හෙළි කළේ අමාය සහ අභිමන්ව වෙන් කිරීමේ අරමුණින් වෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ ලොකු හේතු ගොඩක් තියෙන නිසා. ඔයාලට මතකද අමායාගේ තාත්තාගේ පස්සෙන් ඇමතිගෙන් ගත්ත දේවල් නැවත දෙන්න කියලා පස්සෙන් ආපු සමරිව. මේ සමරි නිසා අමායාගේ ඇත්ත එළි වෙන්න පුළුවන්. අභිමන්ගේ තාත්තා ඩන්කන් විදිහට වැඩ කළේ ඇමතිගේ ළඟ. ඉතින් මේ කාලේ ඩන්කන් හරිම සල්ලාල කොල්ලෙක්. කාලේ ඩන්කන් ඇමතිගේ නෝනාව රවට්ටගෙන එයාට මේ ව්‍යාපාර ගොඩනගන්න අවශ්‍ය මුදල් හොයාගත්තා වෙන්න පුළුවන්. ලොයිඩ් නිසා ඇමතිගේ නෝනට ලැබෙන්න ආපු ළමයා අමාය වෙන්නත් පුළුවන්. ලැජ්ජාව නිසා මේ ළමයා පත්මිට හදාගන්න දෙන්න ඇති. මේ නිසාම ඇමතිගේ මරණයත් සිදු වුණා වෙන්න පුළුවන්. පත්මේ මේ රහස රැකගන්න කියලා ඇමතිගේ බිරිඳව බ්ලැක්මේල් කරලා සියලුම මුදල් දීපල මේ විදිහට අයිති කරගෙන දිනු වෙන්න ඇති. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.